භගතුවර හතු සම්මා සම්බුද්ධස්ල් ඒ භාග්‍යවත්තුූ අරහතු සම්ම සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වීවා සාදුසාඳසාඳු අපගේ ගුරුදේවෝත්තම පින්න්නත් ලකුසාමන් වහන්සේටත් අප හැම දෙනාගේ නමස්කා ඒ වේවා. සාධසාදුසා පිනුතුනී බුදුරජාණන් වහන්සේ ධාතු සංයුක්තයේදී පෙන්ා වදාල දේශනාවන් අපි මේ දවස්වල ඉගෙන ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ, මිධාතුනානත්වේ නිසා ස්පර්ෂනානත්වේ, වේදනානානත්ව, ඇතිවනාකාරය, එවගේ මිධාතුනානත්වේ නිසා සංඥානානත්වය, සංකල්පනානත්වේ චන්දනානත්වය පරිලාහනානත්වය, පරියේෂණනානත්වේ ලාභනානත්වය තිවවිනාකාරය, අපිගෙනගත්තා භාග්‍යුතුනාසි පෙන්හදුනාකාරයට. ඒවගේම අපිගෙනගත්තා, මේ ආබාධාතුව සුබධාතුව ආකාසානංශායතන විඤ්ඥානංශායතන ආකීන් චඥඥායතන නේව සංඥානා සංඥායතනටවස නිරෝධධාතුව මේ ධාතුූ ගැන සංඥාවේදීත නිරෝධ ධාතුව මේ සමාපත්තීන් ටදාල දහතු ගැන භාග්‍යවතුන් වන්සේ පෙන්න අවදාළ ධර්මයන් අපි එකන ගත්තා. ඒවගේම මේ අකුසල විතරකයන්, කුසල විතරකයන් හේතු සහිත උපදිනාකාරය අපේ ගෙන ගත්තා හේතු රහිතව නොව හේතු සහිතම වෙන්නේ කොහොමද කියලා අපේගෙන ගත්තා.ඒවගේ අපි ඉගෙන ගත්ත මේ ලාභනානත්්‍රය නිසා පරියේසනනානත්්‍රය, හටගන්වානෙ මේ පරියේසන නානත්්‍රයේ නිසා ලාභනානත්‍රය හටගන්නෝ. ට පරියේෂණනානත්වය පරිලාහනානත්වේ හටගැන් අන මේ පරිලාහනානත්වේ නිසයි පරියේේෂණ නානත්වය හට ගැන මේ වගේ අපි ඉගෙන ගත්තා. ඒවගේම අපි ඉගෙන ගත්තා මේ සත්වයන්ගේ මේ අවිද්‍යාව කියන ධාතු ස්වභාවය. අති විශාල ධාතු ස්වභාවයක්ඒ නිසා, අවබෝධ නොකලාය තමන් අවබෝධ කරා කියලත් පවසනවා. එතකොට හීනොවෝ ධාතු ස්වභාවෙන් යුක්තය. දෘ් හීනොෝ විතර්ක ඇතිකර ගැනීම ගැන පෙන්න්න වදාළ සූත්‍රදේශනාවන් අපි ගෙන ගත්තා.ඒවගේම අපි ඉගෙන ගත්තා මේ හීනොෝ සංඥාවන් නිසා, හීන ධාතුූ නිසා හීන සඥඥා නිසා හීන දෘෂ්ටි නිසා හීන විතර්කයන් නිසා. හීන චේතනා ප්‍රාර්ථනා ආදිය නිසා උපදින හීන පුද්ගලයන් මේ හීනවූ වච්චන පාවිච්චි කරලා හීනවූ දේවල් පනවල පිහිටවල බෙදලා අතිශයෙන් ප්‍රකට කරලා මේ. හීනවූ දේවල් ලෝකයට පෙන්නලදනේක ඒවගේ මොවුන්ගේ උපතත් හීන අයි කියලා භාග්‍යවතුනාසේ පෙන්න්නපු. හීන මජ්්‍යිම පණීත ධාතුව ගැන හීන මධ්‍යියම සහ උසස් ධාතුූන් ගැන භාග්‍යවතුනාසේ පෙන්න අවදාල දේශනාවන් අපි ගෙනගන්නට යෙදුනා. එතුකොට බුදුරජාණන් වහන්සේ ලෝකයට මේ විදිහයට පුද්ගලයන්ගේ ධාතු ස්වභාවයන් පෙන්න්නලා ඊට පස්සෙ පිනතුනි පෙන්නවා. මේ සත්‍යයන් සැසදිල යන්නේ දාසු ස්වභාවයකට අනුව කියලා ඒකයන්නේ පිරිමිනිස්සු එකතු වෙන්නේ ඒ ඒ ස්වභාවයන්ට අනුවේ ඒ පුද්ගලයාගදිලතින පුද්ගල ලක්ෂණයන් අනුව තමයි පුද්ගලයන් එකනිකා පැහහිලා යන්නේ අපි දැක්ක ගත්තොත් එම අනිත් අයගේ අඩු පාඩු දකින්න කැමැතියා එකතු වෙලා නිකම් ගොුණවාකවිදයට එකතු වෙනවා එය එකතු නහම අනිත්තය ග අඩු පාඩු කතා කරනවා අනිත්තෑගේ අඩුපාඩු දකින්න නැතුව ගුණ දකින්න කැමති කෙනෙහිට එතන ඉන්න බැහැ එයාට ඒ දුෂ්කර කතාවක් ඔවහු එතනින් ඉවත්වෙනවා ්‍රවගේම මත්තැන් මද්‍රව්‍ය පාවිච්චි කල්ලා මත්වෙලා ඉන්න කැමති අය ඒ විදිහට එකතුවෙනවා ඇතකට ඒ ඒ විදිහට ඉන්න නැතුව සිහිනුවන නිසා සතුටවෙන කෙනෙක්ට ඒ ඇසුර දුෂ්කරයි ඔවුන්නේ ඇසුර අතාරනාව ඒ වගේම ශ්‍රද්ධාවන්ත පිරිස් ශ්‍රද්ධාවන්ත පිරිස්ස එකතු වෙනවා හැබැයි අස්ශ්‍රද්ධාව නැති කෙනෙට ශ්‍රද්ධාවන්තයන්ගේ හා එකතු වෙලා ඉන්න බෑ අයටඒ එක අමාරුයි. ඒවගේම තමයි ප්‍රඥාවන්ත පිරි ප්‍රඥාවන්ත පිරිස්ස එක එකතු වෙනවා ප්‍රඥාවන්තයිගේ කතා බහ දුස්ප්‍රාඥ්ඥයට ඒක ගැලපෙන් නිනෑහැ ඒවගේම තමයි දුස්ප්‍රාඥ ගොඩාක් මැද ප්‍රඥාවන්තය කිටියොත් එහෙම ඔහුටත් ඒක දුෘෂ්කරයි එතකොට ඔහුට එතන සුව පහසුව කැතිවෙන්නේ නෑ තේවගේ තමයි පුද්ගලයන් සැසදිලා යන්නේ මේ ධාත් ස්වභාවයකට අනුව එතකොට ඔබ ගැත්තොත් ඔබ පාසලේදී ුවපට පුංචිම කාලෙ පාසලේ ඔබ පිරිස්සෙක්ක වෙන් වුනා නම් වෙන් වුණේ ඔබේ ස්වභාවයට ගැලපෙන ස්වභාවේ පුද්ගලයන් එක්ක ඔබ සාමාජීය පුද්ගලයන් ඇසුරු කරද්දි සාමාජයේ පුද්ගලයන්නේ එ එක වෙන්වෙන් නිදිහයට කටයුතු කරන්නේ ඒ ඔබ ගාව තියෙන ලාක්ෂණයන්ට ගැලපිනායත් එක්ක තමයි ඔබ සාමාජ්‍ය ජාල ඇසුරු කරනවා නං ඔබ එකතු වෙලා යන්නේ ඔබේ සවභාාවයට ගැලපිනායත් එක්ක ඒවගේම තමයි රැකයා කරන ස්ථානය කවුණත් පිරිස එකතු වෙලා යන්නේ ඒ විදිහට උනන්දුවෙන් වැඩ කරන්න කැමති කෙනෙක් ඉන්නව න ඒයා ඒතු වෙලා යනවා උනන්දුවෙන් කැපවීමෙන් අලුතෙන් දෙයක් කරන්න කැමති පිරිසත් එක්ක. කම්මලිව පැත්තකට වෙලා ඉන්න කැමති පිරිසින්න අන ඒ එකතු වෙලා යනවා, කම්මලිව පැත්තකට වෙලා ඉන්න කැමති පිරිසත් එක්ක. භාග්‍යවතු වාස පෙන්නලා දෙනවා ධාතුසෝව භික්කවේ සත්තා සංසන්ධන්ති, සමෙන්ති හීනාදි මුත්තිකා සත්තා හීනාදි මුත්තිකෙහි සදදින් සංසන්ධන්ති සමෙන්ති මේ සත්වයා සැසඳලා යන්නේ ධාතු ස්ොභාවයකට අනුවමයි හීන ස්වභභාවයෙන් යුක්ත පිරිස හීන සොභාවෙන් ලාම කදහ සැති සත්වයන් සමගගේට පැහිලා යනවා යහපත් අදහස් ඇතියි කල්්‍යානාදිමුති කල්්‍යානාදිමුත්තිකේ හිසද්දී සංසන්ධන්ති සමින්ති යහපත් ව අදහස් සැති අය යහපත් ව අදහස්සය ඇති අය එක්ක පැහිල යනවා භාග්‍යතුන් වහස වදාරනවා අතීතාම්පි භික්්‍යවේ අද්‍යානන් ධාතු සුව සත්තා සංසන්දෙන්සු සමන්සු අතීතයත් මේ ලෝකෙ සිද්ධ වනේ සත්්‍යයා, සැසදිලාගේ එකතුවෙලාගේ ධාතු ස්වභාවයකින් ලාම ක අදහස් සැති සත්වයන් ලාම ක අදහ සැති සත්වයන් සමඟ ගේට පැහිලා ගිය එකතුවෙලා ගිය යහපත් අදහ සැති සත්වයන් යහපත් අදහ සැති සත්වයන්නේ එක ගේට පැහිල ගියා එකතුවෙලා ගිය අනාගතේත් සත්වයන් සංසන්ධනය වෙලා යන්නේ එකතුවෙලා යන්නේ ධාතු ස්වභාවයකට අනුව යහපත්ව අදහස්සා ඇති අයේ, යහපත්ව අදහස් ඇති අඇත්තෙක සැසදිල යනවා. එකන අද කාලී භාගිතනා ජනාකතකයන අද වගේ කාලයනි. ඒවගේ අයහප මේම් යහපත් අ යහපත් අඇත්ෙ එක සැසදිලයනවා. අයහපත්ව අදහස් සැතියි, යහපත්ව අදහ සැති අ ඇත්තක සැසදිලයනවා. වර්තමානී පවා සත්වයන් සැසදිිලයන්නේ එක තුවෙලායන්නේ දාාත් සොභාවේකින්. ලාම කදහස් සැති අය ලාම කදහස් සැති අයි ඇත්ක් සැසදිල යනවා. කල්්‍යනුව අදහස් සැති අය කල්්‍යනුව අදහස් සැති අඇත් සැසදිලා යනවා. පින්නතුන ඊට පස්සෙ තියෙනවා ගොඩාක් වැදගත් සූත්‍රයා සංකම සූත්‍රය සක්මන් කිරීම ගැන මේකෙද පෙන්නනවා මේ සත්‍යයන් සැසඳිලා ගියපුවාහකාරය භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සනට විස්තර කල්ලා දෙනවා එතොට මේකින් අපිට මේක. ඒරුම් ගන්න පුළුව. එතවට අපේජීවිතේත් හීන වූ ස්වභාවයන් තියෙනවන්න අපි ඒ වගේ පිරි සැසුරු කරගෙන හිටියෝ. අපිත් දන්නම නැතුව අසත් පුරුෂ ස්වභාවයට ආශෘතවත් පෘතර්ජනයන්ගේ ස්වභාවයටම තමයි ඇදිලා යන්නේ. ඒ අයගේ ඒ අය බවට තමයි අපි පත්වවෙන්නේ අකුසල් කරන පුද්ගලයන් බවට තමයි අපි පාත්‍රීනි මොකද අපේ ජීවිතයේ කවදාහරයම් අඩුපාඩුවක් වෙලා තියෙනවන. ඒ අඩුපාඩුවත් එක්ක බලන් පිනතුනි අඩුපාඩුවට හේතු වෙලා තියෙන ඒ අඩුපාඩුව ඒ වැරැද්ද කරපු කෙනෙක්කන්නවා. ඒ වැරැද්ද කරපු කෙරහ කෙන නිසා තමයි අපිත් ඒ වැරැද්දට පෙළ බිලතියෙන්නේ. ය අදුව බැලුවොත් එෙම ලංකාවිහම අපි හොදන්න හොඳ ටගෙනගත්ත ඉගෙනගන්න දක්ෂ ළමයින්නවා. හොඳට ඉගෙනගෙන සාමානය පෙළ කරලා හොඳ රිසාල්් ලබ් අරගෙන ඒ අරගෙන ඒ පහක් විතරහෙමනඇත ඊටත් වඩාරගෙන හැබැයි ඒලෙවල් කලාසස් වලට යද්දී. උසස් අධ්‍යාපනය ලබන්ඩයද්දී උසස් පෙළ කරඩ යද්දී. මද්‍රව්‍යභාවිච්චි කරන පිරි සැසුරු කරලා තමාන්ග ජීවිතයේම විනාස කරගෙන. ඊට පස්සේ. නිසා ඇතිවෙන බැහිවීමම් නිසා ඒදේවල් අතැරගන්න බැරුව දුකට පත්විච්චාය මකදේ අය වැරදි ඇසුර ලබු පොහින්දා. එවගේම උසස් පෙල කරලා විශ්වවිද්‍යාල ගිය පයත්තින්නවා උපාධිය අතර මගේ අතැරල මද්‍රාවිය නිසා විනාස් විච්චාය සහරයි උපාධ අරගෙන රස්සාවන් කරන්න ගිහිල් අත්‍රස්සාාව කරන ගමක් ඒදී අතර මගේ අත්තැරල දාලා තියෙනවා මේ මද්‍රවිය වලට බැහිවෙලා. එතො අයහපත් වූ සවභාවයෙන් යුක්තා ඇසුරු කිරීමෙන්ම අයහපතට පත්ව වෙනවා ඉතිං අදගත්තහම අපි ලංකාවි වෘතව කතා කරන්න ඕනේ මද්‍රවිය කියන එක මේ සුළු උත්සාහයකින් හොයාගන්න පුළුවන් දෙ පාසල් දරුවෙක්ට වුණත් සුළු උත්සාහයකින් අතේ සල්ලි තියෙනවාන හොයාගන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකකඩා. සහිත කාරණාවක්. භාග්‍යවතුන් වන්සේ මේ චංකම සූත්‍රයේදී පෙන්නනවා ඒදාසල භාග්‍යවතු වසේ රජගහනුවර ගිජුකුළු පව්වේ තමයි වැඩ ඉඳලතියෙන්නේ. ආයුෂ්මත් සාරිපුෘත්තයන් වහන්සේ බොහෝ භික්ෂුවන් සමඟ භාග්‍යවතුන් වහන්සේ නොදුරින් සක්මං කරමින් තමයි වැඩහිටියේ.ඒවගේම මහාමුගගල්ලානයන් වහන්සේ භාග්‍යවතනාසයට නොදුරින්, සාක්මන් කරම්කිමින් තමයි වැඩ හිටිය භික්‍ෂූන් වහන්සේලා සමග. මහාකස්සපයන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග නොදුරෙන් සක්මං කරකර හිටිය. පනුරුද්ධ මහරහතන් වහන්සේත්, බොහෝ භික්ෂූන් වහන්සේලා සමග එදවසල සක්මං කරගෙන තමයි හිටිය භාග්‍යදනාසමේ ගෙජුළු පවේ වැඩඉන්න මේ දේශනාව කරපු වෙලාවේ. එවගේම, මන්තානිපොත්ත පුුණණයන් වහන්සේත් භික්‍ෂූන් වහන්සේලා සමඟ බොඩාක් භික්‍ෂූන් වහන්සේලා සමගසාක්මන් කර කර හිටියේ උපාලි මහරහතන් වහන්සේත් ආනන්ද ස්වාමන් වහන්සේත් දේව දත්තාත් මේ බොහෝ භ්‍යක්‍ෂූන් වහන්සේලා ත්‍රක්ක වෙනවෙනම සක්මන් කරකර හිටියේ ති මේ කියද්දි ඇහරම ලස්සන දර්ශනයක් වෙන්න ති එනම් මේ ස්වාමීන් වහන්සලා වෙනවෙනම පිරිස් වශයෙන් තමන් වහන්සේලා ගිතකොට මේ ගිජුකුළු පව්වේ ඒ අවට වාසය කරනවා කියැ නිතකට එක සමතලා බිමක්ම නෙමේ හින්දා. ඒ ඒ තැන්වල භික්ෂූන් වහන්සේලා පහසුල් ප පහසු විදිහට තමන් වහන්සේත් එක්ක ඉන්න සඟපිරිසත් එක්ක සක්මනයේ දෙමින් වවාසේ කරන්න නැති. සක්මනයේ දෙමින් දහම්මානසිකාරයකය දෙමින් සිහිනුවනි වාසය කරන්න නැති. භාග්‍යෝතුන් වහන්සේ ළඟත් භික්ෂූන් වහන්සේලා පිරිසක් කියවෙලාව වැඩ හිටිය එළයි භාග්‍යතුන් වහන්සේ වදාරනවා මහනෙන්නේ ඔය පින්වත් සාරිපුත්‍යයන් බොහෝ භික්ෂූන් සමග සක්මන් කරන අයරු ඔබ දකිනවා නේද කියලා හනවා එතවැඩ ස්වාමින්නනාාසෙලායි එහෙමයි ස්වාමීණී කියල පවසනවා එතවැට භාග්‍යතුන් වහන්සේ පවසනවා ඔය භික්‍ෂූන් සියලු දෙනාම මහා ප්‍රඥ්‍යාවන්තයි සාරිකොත්ත මහරහත නාහසෙත්තෙ එක එකතු වෙලා සක්මන් කරමින් ඉන්න පිරිස ඔක්කෝම මහා ප්‍රඥාවන්තයි. එතකට මොගලන් මහරහතන් වහන්සේ එක්කත් සක්මන් කරමින් භික්‍ෂූ වහසල ගොඩා වැඩ හිටියා. ත භාග්‍යතු වහන්සේ ඒ පිරිස පෙන්නලා පෙන්න න ඒ සඟ පිරිස ඒ හැමෝම මහා ඉර්දි බලයකින් යොක්තයි. ඒවගේම මහාකස්සපයන් වහන්සේත් සමඟ, සක්මනයේ එදෙමින් හිටිය භික්ෂූන් වහන්සලා බොහෝ පිරිසා. ඒ අය පෙන්නලලා භාගතුනස වදාරෙනවා ඒ අය සියලු දෙනාම මේ දුතාංගයන්ජෙන් යුක්තයි. මොකද සාරිපොත්ත මහරාතනන්ස ප්‍රඥාවට අග්‍ර. මහමුකල්ල්‍යානයන්හස ීර්දි බලයට අග්‍රයි. ඒවගේ මහා කස්සපයන් වහන්සේ දුතාංග ධාරී භික්‍ෂූන් වහන්සල අතර අග්‍රස්ථානය වැජගුණේ. එතකට මහාකස්සප මහරහතන් වහන්සේ එක්ක සක්මනයේදිච්ච භික්ෂූන් වහන්සේලා ඔක්කෝම දුතාංග ධාරීව තමයි වැඩයිඳලා තියෙන්නේ ඒවගේ අනුරුද්ධ අනුරුද් ස්වාමීන් වහන්සේ එක්ක සක්මනයේදමින් හිටිය භික්ෂූ වහන්සේ ඔොක්කෝම දිවැස්නුවනින් යුක්තයි එතකට අනුරුද්ධ මහරහතන් වහසේ දිවැසින් තමයි අග්‍රබවට පත්වෙලා හිටියෙක්. ඒවාගේම මන්තානි පුත්ත පුන්න ස්වාමීින් වහන්සේත්ත එක්ක රහතන් වහන්සේත්ත එක්ක සක්මන් කරමින් හිටිය සඟපිරිස පෙන්නල බාගවතුනාස් වදාරනවා ඒ සඟපිරිස සියලු දෙනාම ධර්ම කතිකයි මත්තානි පුත්ත පුන්නු ස්වාමීන් වහන්සේගේ රහතන් වහන්සේගේ ධර්ම දේශනා ගොඩාක් මිහිරි නිසා දවසා සාරිපපුත්ත මහා රහතන් වහන්සේ පත්කඩයක් කරගෙන ගිහිල්ලා ලඟින් වාඩු වෙලා බණහවා මජිමිනි කයිතිය නයි සූත්‍රය. රථ විනීත සූත්‍රය.ඒවගේ උපාලි මහරාදධන් වහන්සේ සමඟ සක්මන් කරපු හැම භික්ෂූන් වහන්සේම භාග්‍යතු වහන්ස වදාරනවා. ඒ ඔක්කෝම විනය දරයි කියලා. උපාලි මහරහතන් වහසේ විනිය දර භික්ෂූන් වහන්සේ අතරාග්්‍රයි. ඒවගේ, ආනන්දු ස්වාමින්න් හන්සේ එක්ත් සක්මන් කරමින් ඒේවෙලා භක්ෂන් හන්සල වැඩ ඉඳලා තියෙනයිඉතොට ේලාවේ කියැ ආනන්දුස්වාමීන් වහන්සේ භාග්‍යත වහන්සකෙන් මදක් බැහැරව සඟපිරිස සමගින් සාක්මන් කරමින් ඉඳලතිී බොෝ භික්ෂන් හන්සලා සමඟ ඒ සියලු දෙනාම බහුස්ෘතයි කියන ැනෙ හොඳට ධර්මය දරාගෙන ඉඳලා තියෙනවා අහල දරාගෙන හොදට වච්චනයෙන් පුරදු කල්ලලා හොඳට නුවන විමසල බහුස්ෘතව ආසය කල්ලා තියෙනවා. ඒවා ගේම් පින්නතුනි ඒ ළඟම දේවදත්තා සක්මනයේදමින් ඉඳලතිනෙන භික්‍ෂු පිරිසක් එක්ක. භාග්‍යතු වාස හිත බලලකි කියනවා දේවදත්තාත් එක්ක සක්මං කර නොක්කෝම භික්‍ෂූන් වහන්සේලා පාපී ආශාවන්ගින් යුක්තයි කියලා. එතමයි භාග්‍යතුනාස යවබෝධි දෙැකලා තමන්නස දකින දේ යෝත්තව පවසනාව. එතකට පින්නත් මහනින මේ සත් භාග්‍යතුනාස වදාරනවා, සත්ත්වයන් සැසඳලාගේ එකතුවෙලාගේ ධාතු ස්වභාවයකින්. ලාම කදහස්සඇති සත්ත්වයන් ලාම කදහස්ඇැති සත්ත්වයන්නෙක්ක සසඳලා අගේට පෑහිල යනවා එකතු වෙලා යනවා. යහපත් අදහස් ඇති සත්වයන්, යහපත් අදහස්සඇට පුද්ගලයන්නක් අගේට පෑහිලා යනු එකතු වෙලා යනවා. අතීතයේ පවා සත්‍යයන් සැසදිි ලගේ පැහි ලගේ මේ විදිහටමයි. ලාම කදහස්තිීනයි, ලාම කදහස්ීන ඇත්තෙක සැසදිි ලගිය යහපත් අදහස්තිීනය යහපත් අදහස්තිීෙන අ ඇත්තේක සැසඳි ලගිය. අනාගතයේ පවා සත්‍යයන් සැසදිිලයන්නේ මේ විදිහෙටමයි ලාමකදහස්තිීනය ලාම කදහස්තිීන ඇත්තෙක සැසදිි ලෑනවා යහපත් ව අදහස්තියෙන අය යහපත් වූ අදහස් තියෙන අඇත්තෙක් සැසදිලා යනවා ඒවගේම වර්ර්තමානයේ පවාසත්‍යයන් සැසදිල යන්නේ මේ විදිහටමයි ලාම කදහස්තියනය ලාම කදහස්තියෙන අත්තෙක් සැසඳිලා යනවා යහපත් අදහස්තිනය යහපත් අදහස් තියෙන අයත්තෙක් සැසදිලා යනවා කියලා භාග්‍යතු වහන්සේ පෙන්නා වදාරනෝ.ත්‍රපින්නතුන පිරිස් සැසදිලා යන්නේ විදි හිටහෙනම් අපිට හිතුනොත්තයම අපි කැමති නිසා අපි යාලු හැමුවෝම අපි ඇසුරු කරන හැමෝම ධර්මී හැසිරෙනවා කියන දෙය ලබන්න බෑ ලාමක වූ ධාතු ස්වභාවයකින්න්න යුක්තය අය එය එකතුලා යන ලාමකූ පිරිසත්ය එක්ක යහපත් වූ ස්වභාවෙන් යුක්තයි නගේ පිරිස එකතු වෙලා යන්නේ යහපත් වූ ස්වභාවෙන් යුක්තයත් එක්ක එතකට තමන්ගේ හිතේ කුසල් අකුසල් අඳුනාගන් අපි දක්ෂවුණොත් තමයි. අපිට යහපත් වූ පිරි සැසුරු කරගෙන ඉන්න පුළුව. නැත්තන් අපට යහපත් වූ පිරි සැසුරු කරගෙන ඉන්න බෑ මොකද අපිදන්නත්නේ අපි අකුසලයෙන් අකුසල්වලින් යටවෙලා. එතවට අපි අපේ ජීවිතයට අවධානයක් තියාගෙන හිටිය නැත්තං අපි දන්නව නැතුව අකුසල් ලිපදිලා ඒ අකුසල්නිසා යටවෙලා ඒ අකුසල් නිසා, අමනුත්්‍ය අයහපතියදමි අනිත් අයවා අයහපතට එකතු කරන පාපියූ දේවදත්වගේ පිස් බවටනන් අපි පත් වෙන්න පුළුවන්. පිනතුන වද අපි ඉගෙනගත්ත මේ සත්වයන් සැසන්දිලා යන හැටි එතවට ඒ නිසා අපි මේ මේ ධර්මය නිගන ගත්ත හම පිනතුනි අපි අයහපත්ව අපේ පුද්ගලයන් ඇසුරෙහිමනං අපිට වැඩෙන්න්න හිතේ කැමැත්තත් තියන අපි ඒ ගැනති බයවෙන්න ඕනේ එකැ අපි ආස විහිලු තහලුවෙන් අනිත් අයට ඇදකුද් කියමින් අනිත් අයට විහිලු කරමින් ඇය වගේ ලාමක දේවල් වලින් සතුටු වෙන්නනම්. පාසල් දරුවනං බුලින් කියන ස්බ අනිත් අයව පීඩාවට පත්කරමින් සතුටු වෙන්න නම්. එතකට අපේ ඒ ස්වභාවේ තියෙනවන අපි ඒ ගැන බයවෙන්නෝඕනේ. මොකද අපි ඒවගේ පුද්ගලයන් එක සැසදිල යන්නේ ස්වභාවය අපිගාව තියෙනෙහින්ද ක්මනට අඳුනගෙන අතැරල දාන්න ඕන. ඒවගේ අපිට මද්‍රවයන් බීලා ඒවගේ මත්වෙලා ඉන්න පිරිස්ස ඇසුරේ ඉන්න අපේ හිතේ කැමැත්තත් තියෙනවන අපි බයවෙෙන් ඕනේ මොකද ඉස්සරහට අපි ඒ දේවල් කරන පුද්ගලයන් බවට ත්තියන්න පුළුවන් මොකද ඔය මන්ත්‍රවිය වලට මත්කුඩුවලටහෙම ඇබැහි වෙච්චාය ඉස්සල්ලාම බැලුවොත්ත හෙම ඉසල්ලා වැරැද්දක් විදිහට කල්ලා තිෙන යාළුවත්තක් එකතු වෙලා සිගොර ඇසිගරැට්ට එකක් පාවිච්චි කරපු එක. ඇ එදා ඒක වැරැද්දක් කියලා සමාජය දකින්නෙත් නෑ වයිස පුවා ය සත්තියෙනවාන ඒමනිතා සමාජය සමහරලාට එක කිසිීම වැැද්දක් විදිට පේන්නේ. ඇැබැයි ඇබැහි වෙනවා නා කොටික් කියන, දාමේ සිගරටවලින් පටන්ගෙන ඇැ්බැහිවෙනවා ඊට පස්ස ඊට එහා දේවල් ගංජ කේරල ගංජ හෙරෝයින් අයිස් මේ වගේ එක ඒ දාමයට ගොදුරනාට පස්ස. එන් ආපස්සට එන්න බෑ මොකද ස්නායි පද්ධතියක්ත් එක්කම තමයි ඊට හැඩගැහෙන් ීට පස්ස නැතිවුනාම් සික්්‍යක හැහටගන්නවා. තේ නිසා අපේජීවිතයේ ලාමක දේවල්ලට කැමැත්ත තියෙනවන අද බයවෙන්න නිමක ද්දයකින් සංවරවු නැතැන් හිට අපි මහාවිනාශයක් කරා යන්න පුළුවක්. පෙනතන අපේ දැන් ධාත සයුතේත් වද භාග්‍යුතුනාන්ස පෙන්නා වදාළ දේශනා කිහිපයා භාවනාවක් විදිහට මෙෙන්හි කරමු. කවුරු පහස්වරියව්වකින්වාඩි වෙලා භාවනා කරන්න සූදානම් වෙන්න සක්මනයේ දෙන ගමමානුනත් ඔබට පුළුවන් එහෙමනැත්තම් වෙන කටයුත්තක් කරන ගමන් වුුණත්. හොඳවධානය යුක්තව මේ විදිහට මෙනෙහි කරන්න. අපි දැන් සුළු මහොතක් භාවනා කරමු.සාසාසාතු සාන්තුසාතු අපගේ භාග්‍යවතුන් වහන්සේ ධාතු සංයුක්තයේදී පෙන්න අවධරණවා. ධාතු නානත්වය නිසා, සංඥානානත්වය උපදිනවා. සංඥානානත්වය නිසා, සංකල්ප නානත්වය උපදිනවා. සංකල්ප නානත්වය නිසා, චන්ද නානත්වය උපදිනවා, චන්ද නානත්වය නිසා, පරිලාහ නානත්වය උපදිනවා, පරිලාහ නානත්වය නිසා, පරයේෂන නානත්වය උපදිනවා. ධාතු නානත්වය යනු කුමක්ද. එනම් රූපධාතු සද්ධධාතු ගන්දධාතු රසධාතු පෝටබධාතුු ධම්මදාාතුු ධාතු නානත්වය නිසා උපදින සං්ඥානානත්වය කුමක්ද. ස්ඥා නානත්වය නිසා උපදින සංකල්ප නානත්වය කුමක්ද. සංකල්ප නානත්වය නිසා උපදින, චන්ද නානත්වය කුමක්ද, චන්ද නානත්වය නිසා උපදින පරිලා නානත්වය කුමක්ද. පරිලා නානත්වය නිසා උපදින, පරියේසන නානත්වය குුමක්ද. රූපධාතුව නිසා රූප සං්ඥා උපදිනවා රූප සญඥා නිසා රූප සංකල්ප උපදිනවා රූප සංකල්ප නිසා රූපය ගැන කැමතිවීම උපදිනවා රූපච්චන්දය උපදිනවා රූපච්චන්දය නිසා රූප පරිලාහය උපදිනවා. එනම්, දැඩි ආසාාවෙන් දැවිල්ලක් හටගන්නවා. එනම් රූපය නැතිව බැරි ස්වභභාවයක් උපදිනවා. රූප පරිලාහය මුල් කරගෙන රූප සෙවීම උපදිනවා. ශබ්ද ධාතුව නිසා ශබ්ද සං්ඥාව උපදිනවා. ශබ්ද සං්ඥා නිසා සබ්ද සංකල්ප උපදිනවා. සබ්ද ගැන උපදින සංකල්ප නිසා ශබ්ද ගැන කැමැත්ත උපදිනවා ශබ්ද ගැන උපදින කැමැත්ත නිසා ශබ්ද නැතුව බැරි ඔවභභාවය පරිලාහය උපදිනවා ශබ්ද නැතිව බැරි ස්ඔබභාවය ශබ්ද පරිලාහය නිසා ශබ්ද සෙවීම් උපදිනවා ගඳ සුවද කියන ධාතු ස්වභාවය නිසා, ගඳ සුවඳ හඳුනා ගැනීම උපදිනවා. ගන්ධ සං්ඥා උපදිනවා. ගන්ධ සංඥා නිසා, ගඳසුවඳ ගැන සංකල්ප උපදිනවා. ගඳ සුවද ගැන උපදින සංකල්ප නිසා, ගඳසුවඳ ගැන කැමැත්ත උපදිනවා. කැමැත්ත නිසා, ගඳ සුවද නැතිව බැරි ස්වභභාවය උපදිනවා. පරිලාහය නිසා පරියේසනය. ගඳ සුවන්ද සෙවීම උපපදිනවා. රසනම්මූ ධාතු ස්වභභාවය නිසා, රස සං්ඥාව උපදිනවා. රස සංඥාව නිසා, රසස්ගැන සංකල්ප උපදිනවා. රසගැන උපදින සංකල්ප නිසා, රසගැන කැමැත්තක් උපදිනවා. රසගන උපදින කැමැත්ත නිසා පරිලාහයක් උපදිනවා නැතිව බැරි ස්වභාවයක් උපදිනවා. රසගෙන උපදින පරිලාහය නිසා සෙවීම උපදිනවා රසසෙවීම උපදිනවා. පහස කියන ධාතු ස්වභභාවය නිසා පහස ගැන සං්ඥා උපදිනවා. පහස ගැන උපදින සංඥා නිසා පහස ගැන සංකල්ප උපදිනවා පහස ගැන උපදින සංකල්ප නිසා පහස ගැන කැමැත්ත උපදිනවා පහස ගැන උපදින කැමැත්ත නිසා පහස නැතිව බැරි ස්වභභාවය උපදිනවා පහස නැතුව බැරි ස්වභාවය පරිලාහය නිසා පහස සෙවීම උපදිනවා මනසට දැනන අරුණ මුල් කරගෙන අරමුණු කියන ධාතු ස්වභභාවය නිසා අරමුණු සං්ඥා උපදිනවා අරමුණු හඳුනාගැනීම මුල් කරගෙන හේතුකරගෙන අරමුණු ගැන සංකල්ප උපදිනවා අරමුණු ගැන සංකල්ප හේතු කරගෙන අරමුණු ගැන කැමැත්ත උපදිනවා. අරමුණු ගැනක් උපදින කැමැත්ත හේතුකරගෙන අරමුණු නැතිව බැරි ස්වභාවය උපදිනවා අරමුණු නැතිව බැරි ස්වභභාවය හේතුකරගෙන අරමුණු සෙවීම උපදිනවා. මේ විදිහට ධාතුනානත්වය නිසා සංඥානානත්වය උපදිනවා සං්ඥා නානත්වය නිසා, සංකල්ප නානත්වය උපදිනවා, සංකල්ප නානත්වය නිසා, කැමතිවීම් නානත්වය උපදිනවා, කැමතිවීම් නානත්්‍රය නිසා, පරිලාහ නානත්වය උපදිනවා, පරිලාහ නානත්්‍රය නිසා, පරියේසන නානත්්‍රය උපදිනවා. එනම් ධාතුවල වෙනස්කම් හේතු කරගෙන, සං්ඥාවල වෙනස්කම් උකඋපදිනවා සං්ඥාවල වෙනස්කම් හේතු කරගෙන සංකල්පවල වෙනස්කම් උපදිනවා සංකල්පවල වෙනස්කම් හේතු කරගෙන කැමැතිවීම්වල වෙනස්කම් උපදිනවා කැමැතිවෙන දේවල්වල වෙනස්කම් හේතු කරගෙන නැතිව බැරි දේවල්වල වෙනස්කම් උපදිනවා නැතිිවබැරි දේවල්වල වෙනස්කම් හේතුකරගෙන ඒවා සෙවීම්වල වෙනස්කම් උපදිනවා. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සනිධාන සෝත්‍රේදීත් පෙන්නවාධාරණවා කාම විතරකයන් උපදින්නේ හේතු සහිතවමයි හේතු රහිතව නොවේ. ව්‍යාපාද විතරකයන් උපදින්නේ හේතු සහිතවමයි හේතු රහිතව නොවේ. විහිංසා විතරකයන් උපදින්නේ හේතු සහිතවමයි හේතු රහිතව නොවේ. කාම විතරකයන් හේතු සහිතව උපදින්නේ කොහොමද. කාම විතරකයන් උපදින්නේ හේතු රහිතව නොවන්නේ කොහොමද. කාම ධාතුව නිසා කාම සංඥා උපදිනවා කාම සญඥා නිසා කාම සංකල්ප උපදිනවා කාම සංකල්ප නිසා කාමයන්ගැන කැමතිවීම කාමච්චන්දය උපදිනවා කාම චන්දය නිසා කාම පරිලාහය කාමයන් නැතිව බැරි ස්වභභාවය උපදිනවා. කාම පරිලාය නිසා කාමයන් සෙවීම උපදිනවා. කාමයන් සොයනාවිට අශෘතවා ප්‍රතක්ජනයා, කයින් වච්චනයෙන් මනසින් වරදෙහි හැසිරෙනවා. ව්‍යාපාද විතරක හේතු සහිතව උපදින්නේ කොහොමද. ව්‍යාපාද විතරක උපදින්නේ, හේතු රහිතව නොුවන්නේ කොහොමද ව්‍යාපාද දහතුව නිසා ව්‍යාපාද සං්ඥා උපදිනවා තරහට අදාල හඳුනාගැනීම් උපදිනවා තරහට අදාළ හඳුනාගැනීම නිසා ව්‍යාපාද සංකල්ප තරහිංයුක්ත සංකල්ප උපදිනවා ව්‍යාපාද සංකල්ප නිසා, ව්‍යාපාදයට කැමැත්ත උපදිනවා. තරහට කැමැත්ත උපදිනවා. ව්‍යාපාද චන්දය නිසා, ව්‍යාපාද පරිලාහය. උපදිනවා, ව්‍යාපාදය නිසා ඇතිවෙන දැවිල්ල ව්‍යාපාදය නැතිව බැරිස්වභභාවය හිතේ උපදිනවා. ව්‍යාපාද පරිලාහය නිසා, ව්‍යාපාදය පරියේසනය කරනවා வி්‍යපාදය පරියේසනය උපදිනවක්. ව්‍යාපාද සෙවිල්ල නිසා අස්තෘතව කෘතක්ෂණයා කයින් වචනෙන් මනසින් වර දෙෙහි බැඳෙනවා. විහිංසා විතරක හේතු සහිතව උපදින්නේ කොහොමද විහිංසා විතර්ක උපදින්නේ හේතු රහිතව නොුවන්නේ කොහුමද. විහිංසා ධාතුව නිසා විහිංසා සං්ඥා උපදිනවා හිංසා කිරීමට අදාල හඳුනාගැනීම උපදිනවා. විහිංසා සං්ඥා නිසා විහිංසා සංකල්ප උපදිනවා හිංසා කිරීමට අදාළ, සංකල්ප උපදිනවා. විහිංසා සංකල්ප නිසා විහිංසාවට කැමැත්ත උපදිනවා. විහිංසාවට කැමැත්ත නිසා විහිංසාව නැතිව බැරි ස්ුභභාවය, විහිංසා පරිලාහය උපදිනවා. විහිංසා පරිලාහය නිසා විහිංසා පරියේසනය උපදිනවා. இනම් හිංසා කිරීමට අදාලව, සෙවීම උපදිනවා. විහිංසා සෙවිල්ල නිසා අශෘතව පෘතර්ජනයා, සිතින් කයින් වචනීන් වරදෙහි යෙදෙනවා. පුරුෂයේෙක් ගිනියවිලෙමින් තියෙන තනහුලක් වියලි තන පඳුරකට විසිකරනවා නම් නමුත් ඔහු අත්වලිින් හරි පාවලින් හරි, ඒ ගින්න නිවන්නේ නැත්නම් ඒ තනකොල ඇසුරු කරගෙන යම්තාක් සතුන් සිටිනවානම් ඒ සතුන් මහාවිනාශයකට පත්වෙනවා ඒ වගේමයි යමෙක් තමාතුළ හටගත් නොමගගිය අකුසල සංඥාව වහාම බැහැර නොකරයිනම් දුරු නොකරයිනම් නැති නොකරයිනම් අභභාවයට පත් නොකරයිනම් ඔහුට සිද්ධවෙන්නේ මේජීවිතය තුළම පීඩා සහිත කරදර සහිත දැවිලි සහිත දුකින් වාසය කරන්නයි කයබිඳී මරණින් මතු අපායි උපදින්නයි කැමතිවෙන්න ඕන නෙක්කම්ම විතරක උපදින්නේ හේතු සහිතවමයි, හේතු රහිතව නොවේ. අව්‍යාපාද විතරක උපදින්නේත් හේතු සහිතවමයි, හේතු රහිතව නොවේ. අවිහිංසා විතරක උපදින්නේත්, හේතු සහිතවමයි, හේතු රහිතව නොවේ. නෙක්කම්ම විතරක, හේතු සහිතව උපදින්නේ කොහොමද. නෙක්කම්ම විතර්ක උපදින්නේ හේතු රහිතව නොුවන්නේ කොහොමද. නෙක්කම්ම දහතුව නිසා නෙක්කම්ම සං්ඥා නෙක්කම්මයට අදාළ හඳුනාගැනේ උපදිනවා නෙක්කම්ම සං්ඥා නිසා නෙක්කම්ම සංකල්ප උපදිනවා. නෙක්කම්ම සංකල්ප නිසා නෙක්කම්මයට කැමැත්ත උපදිනවා. කාමයන්ගෙන් වෙන්වීමට උපදින කැමැත්ත නිසා, කාමයන්ගින් වෙන්වීමේ නැතිව බැරි ස්වභාවය. කාමයන්ගින් වින්වීමට දැඩි අවශ්‍යතාවය උපදිනවා. කාමයන්ගින් වින්වීමට ඇතිවන ැඩි. අවශ්‍යතාවය නිසා දැවිල්ල නිසා කාමයන්ගින් වෙන්වීම සොයනවා කාමයන්ගින් වෙන්වීම සොයන ශෘතවත් ආර්ශ්‍රාවකයා කරුණු තුනකින් යහපතයේ හැසිරෙනවා එනම් කයනුත් එහපතේ හැසිරෙනවා වචනනුත් යහපතේ හැසිරෙනවා මනසිනුත් යහපතේ හැසිරෙනවා අව්‍යාපාද ධාතුව නිසා අව්‍යාපාද හඳුනාගැනීම් උපදිනවා. තරහින් තොර හඳුනාගැනීම් නිසා තරහින් තොර සංකල්ප උපදිනවා. අව්‍යාපාද සංකල්ප නිසා, අව්‍යාපාදයට කැමැත්ත උපදිනවා. අව්‍යාපාද චන්දය නිසා, අව්‍යාපාදය නැතිව බැරිස්වභය, අව්‍යාපාද දැවිල්ල උපදිනවා. අ්‍යාපාද දැවිල්ල නිසා තරහ නැති ස්වභභාවය නැතිව බැරි බවනිසා, අව්‍යාපාදය සොයනවා. අව්‍යාපාදය සොයන ශෘතවත් ආර්ය ශ්‍රාවකයා කරුණු තුනකින් යහපතේ හැසිරෙනවා. එනම්, අයනුත් යහපතේ හැසිරෙනවා. වච්චනේනුත් යහපතේ හැසිරෙනවා. මනසිනුත් යහපතේ හැසිරෙනවා. අවිහිංසා ධාතුවනිසා අවිහිංසා සං්ඥා උපදිනවා හිංසාාවෙන්තුොර හඳුනාගැනීමම් උපදිනවා. අවිහිංසා සං්ඥා නිසා, අවිහිංසා සංකල්ප හිංසාවිතොර සංකල්ප උපදිනවා අවිහිංසා සංකල්ප නිසා අවිහිංසාට කැමැත්ත උපදිනවා අවිහිංසා චන්දය උපදිනවා අවිහිංසා චන්දය නිසා අවිහිංසා පරිලාය උපදිනවා අවිහිංසාාව නැතිව බැරි ස්වභාවය උපදිනවා. අවිහිංසා පරිලාහය නිසා අවිහිංසාාව සොයනවා. හිංසාවෙන් තොර ස්ොභාවය සොයනවා. හිංසාවෙන් තොරස්වභභාවය සොයන ශෘතවත් ආර්ිය ශ්‍රාවකයා තුන්නාකාරයකින් යහපති හැසිරෙනවා. නම් කයිනුත් යහපතේ හැසිරෙනවා. වචනයනුත් යහපතේ හැසිරෙනවා, මනසිනුත් යහපතේ හැසිරෙනවා. පුරුෂයෙක් ඇවිලෙමින් තියෙන තනහුලාක් වියලි තන පඳුරකට විසිකරනවා නම්. නමුත්න් ඔහු අත්වලින් පාවලින් ඉක්මනින් ඒ ගින්න නිවාදමනවා නම්. ඒ විදිහට කරන ඔහු නිසා ඒ තනකොල ඇසුරුකරගෙන සත්තු හිටියනම් ඒ සතුන් විනාසයකට පත්වෙන්නි නෑ. ඒ විදිහමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි ශ්‍රමණය හෝබ් බ්‍රහක්්මනයෙක් තමන්තුල හටගත් නොමගගිය අකුසල සංඥාව වහාම බැහැර කරනවා නම්. දුරුකරනව නම්, නැතිකල්ල දානව නම්, අභභාවයට පත්කරනව නම්. ඔහු, මේ ජීවිතය තුළම පීඩාරහිතව, කරදර රහිතව සුවසේවාසය කරනවා. කයබිඳී මරණින් මතු, සුගතියේ උපදින්නත් ඔහු කැමැති වෙන්න ඕන භාග්‍යවතුන් වහන්සේ පෙන්න්න වධාරනවා මේ සත්වයන් සැසදිලා යන්නේ එකටු වෙන්නේ ධාතු ස්වභහාවයකට අනුව ලාමක අදහස්සති සත්වයන් ලාම කදහස් සැති සත්වයන් සමග අගේට පැහිලා යනවා එකතු වෙලා යනවා. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමග අගේට පැහිලා යනවා එකතු වෙලා යනවා. අතීතයේ පවා සත්වයන් සැසඳිලා ගියේ එකතුවෙලා ගියේ ධාතු ස්වභභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන්, ලාමක අදහස් ඇති සත්ත්වයන් සමග අගේට පෑහිලගියා. එකතු වෙලා ගියා. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමග අගේට පෑහිලගියා. එකතු වෙලා ගියා. අනාගත කාලයේදී පවා මේ සත්වයන් සැසඳලයන්නේ එකතු වෙලා යන්නේ, ධාතු ස්වභාවයකින් ලාමක අදහස් ඇති සත්වයන්, ලාමක අදහස් ඇති සත්වයන් සමග, අගේට පෑහිලායාවි, එකතු වෙලායාවි, යහපත් අදහස් ඇතිසත්වයන්, යහපත් අදහස් ඇති සත්වයන් සමග, අගීට පෑහිලායාවි එකතු වෙලායාවි වර්තමාන කාලයේදී පවා, මේ සත්වයන් සැසඳිලායන්නේ එකතු වෙලා යන්නේ දහතු ස්ොභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමග අගේට පෑහිලායනවා. එකතු වෙලා යනවා. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමග අගේට පෑහිලායනවා. එකතු වෙලා යනවා. සතුන් මරණ උදවිය අගේට පෑහිලා යන්නේ එකතු වෙලා යන්නේ සතුන් මරණ උදවිය එක්කමයි. සොරකම් කරන උදවිය, අගේට පෑහිලායන්නේ එකතු වෙලා යන්නේ සොරකම් කරන උදවිය එක්කමයි. වැරදිකාම සේවනයේ යෙදෙන උදවිය, අගේට පෑහිලායන්නේ එකතු වෙලා යන්නේ, වැරදිකාම සේවනයේ යෙදෙන උදවිය එක්කමයි. බොරු කියන උදවිය, අගේට පෑහිලයන්නේ එකතු වෙලා යන්නේ බොරු කියන උදවිය එක්කමයි. කේලාම් කියන උදවිය අගේට පෑහිලයන්නේ එකතුවෙලා යන්නේ කේලාම් කියන උදවිය එක්කමයි. පරුසවචචන කියන උදවිය, අගේට පෑහි අයන්නේ එකතු වෙලා යන්නේ පරුසවච්චන කියන උදවිය එක්කමයි. අනුන්ගේ දෙයට ආශා කරන උදවිය, අගේට පෑහිලයන්නේ එකතු වෙලා යන්නේ අනුන්ගේ දෙයට ආශා කරන උදවිය එක්කමයි. දවේශසිත් ඇතිකරගන්නා උදවිය අගේට පෑහිලායන්නේ එකතු වෙලා යන්නේ දවේශ සිත් ඇතිකරගන්නා උදවිය එක්කමයි. මිත්‍යා දෘෂ්ටික උදවිය අගේට පෑහිලයන්නේ එකතු වෙලා යන්නේ, මිත්‍යාදෘෂ්ටික උදවිය එක්කමයි. සතුන්මැරීමෙන් වැලෙකී සිටින උදවිය, අගේට පෑහිලයන්නේ එකතු වෙලා යන්නේ සතුන්මැරීමෙන් වැලකී සිටින උදවිය එක්කමයි. සොරකම් කිරීමෙන් වැලකී සිටින උදවිය, අගේට පෑහිලයන්නේ එකතු වෙලා යන්නේ සොරකම් කිරීමෙන් වැලකී සිටින උදවිය එක්කමයි. වැරදිකාම සේවනේ යෙදීමින් වැලකී සිටින උදවිය අගේට පෑහිලයන්නේ එකතු වෙලා යන්නේ වැරදිකාම සේවනෙන් වැලකී සිටින උදවිය එක්කමයි. බොරු කීමෙන් වැලකී සිටින උදවිය අගේට පෑහිලායන්නේ එකතු වෙලා යන්නේ බොරු කීමෙන් වැලකී සිටින උද්දවිය එක්කමයි කේලාම් කීමෙන් වැලකී සිටින උදවිය අගේට පෑහිලායන්නේ එකතු වෙලා යන්නේ කේලාම්කීමෙන් වැලකී සිටින උදවිය එක්කමයි පරුසවච්චනයෙන් වැලකී සිටින උදවිය අගේට පෑහිලයන්නේ එකතු වෙලා යන්නේ පරුසවච්චනකීමෙන් වැලකී සිටින උදවිය එක්කමයි. අනුන්ගේ දේට ආසාකිරීමෙන් වැලකී සිටින උදවිය අගේට පෑහිලායන්නේ එකතුවෙලා අයන්නේ අනුන්ගේ දේට ආශකිරීමෙන් වැලකී සිටින උදවිය එක්කමයි. දවේශරහිත සිතින් සිටිනාය අගේට පෑහිලායන්නේ එකතු වෙලා යන්නේ දවේශරහිත සිතින් සිටින උදවිය එක්කමයි. සම්මාදිට්ටියෙන් යුතුදවිය අගේට පෑහිලායන්නේ එකතු වෙලා යන්නේ සම්මාදිට්ටියෙන් යුක්්‍ර උදවිය එක්කමයි. මේ සත්වයන් සැසදිලගියයේ එකතු වෙලාගිය ධාතු ස්වභාවයකින්. සාන්දසාන්ද අපි පුුණ්්‍යානු මෝදනාව සිද්ධ කරමු. අදතවස භාවනා වැඩ සටහන සඳහා දායිකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඕස්්‍රීලියාවේ සිද්ි නුවර මහමෙවුණාව භාවනාසකුවට සම්බන්ධ පින්වත් පිරිසක් විසින්. පින්නත් මහත්මයක් විසින්. ඇස් කරගන්නටය දුණන සියලුවම පොන්‍ය ධර්මයන් අපි පළමුුවෙන්ම පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදැන් කරමු සියලු දෙවියෝ මේ පින් දැක් බලා සතුටින් අනුමෝදැන්වෙත්වා දිව්‍යයුෂයෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්ගේ මැඩිත්වා දෙවියන්ගේ ධාර්මි කාරක්ෂාව රැකවරණය ධර්මය හැසිරෙන්න්න සියලු දෙනාට සලසාධෙත්වා දෙවියන්ටත් චතුරාරිය සතති ධර්මය අවබෝධ කරන්න වාසනමුු දවීවා.සාදුසාදුසාදු අපගේ ගුරුදේවෝත්තම පින්නත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පිනනුමෝදන්වෙෙත්වා සුසීම චතුරාරිය සතති ධර්මය අවබෝධ කරන්න මේ පිනත් හේතුඋපකාර වේවා. සාදු සාධ සා දායකත්වේ දැරූ සියලූම පින්නතුන් නමින් නන්න අ එරින් උද උපකාර කළ සියලු දෙනා නමින්, ධර්මය ශ්‍රවණයෙන් කළ භාවනා කළ සියලු දෙනා නමින් මේ ජීවිතේත්. අනන්ත සසරපුරාවටත් නමින් මෙිය පල්ලවගේ සියලු ඥාතීෙන් මේ පි අනමෝ දැන්මෙත්වා එයගේ පරලවජීවිත සැපවත්වේවා සුව පත්වේවා ධර්මාවබෝධීයට වාසනාව උදාවීවා. සාඳසාන්දසාත්‍ර දයකත්්‍රය දැරූ පින්වතුන්ගේ සහෝදල සහෝදරියන්ට දූදරුවන් ඇතුළු ඥාතීත මිත්‍රාදී ක සියලු දෙනාන්ට, කල්්‍යාන මිත්‍ර ඇසුර ලැබි, චතුරාරය සත්‍ය ධර්මය අවබෝධය පිණිසමී පින් හේතුවේවා, දායකත්‍රය දැරූ සියලු පින්වතුන්ට, උපකාරවුණ සියලු පින්වතුන්ට මේ පින් අනුමෝ දැන්මත්වා සියලු දෙනාට චතුරාරය සත්‍ය ධර්මය අවබෝධයට මේ පිනත් හේ තුඋපකාර වේවා සාඳු සාන්තුසාදු මාමෙවුුණාව භාාවනාසපුවාසී සියලු පිනත් සාමින් වහන්සේලාට ලංකාවාසී ලෝකවාසී සියලු ස්වාමින් වහන්සේලාට අනගාරිකා මෑණියන් වහන්සේලාට පැවිදි අපපේක්ෂකදූ පුතුන්ට ශ්‍රද්ධා කාරය මණඩලේ සියලු දෙනාට මේ පින් අනු මෝදන්වෙෙත්වා ධරමදාන සාමාජික සාමාජිකාවන් සියලු දෙනාට මේ පින් අනුමෝදැන් මෙෙත්වා සියලු දෙනාටම සුවසේ චතුරාරය සත්‍යය ධර්මය අවබෝධ කරන්න වාසනාව දාවීවාසාදුු. සාන්ධසාන්දව සියලි දෙනාටම තෙරුවන් සරණයි නමබුද්ධාය.